රක්ෂිත කිලෝමීටර් පමණක් යනකොට මේ අසරණ පවුල ජීවත් වෙ සිටින නිවෙස අපිට හමු වුණා. ඇත්තට මේක නිවෙසකටත් වැඩිය තාවකාලිකව අටවගත්තු පැලක්. මේ පැල් කොටේ ඉගෙන ගන්න දරුවෝ දෙන්නෙක් ඉන්නවා. වැඩිමලා 6 වසරේ අනික් දරුවා 4 වසරේ. මල්ලිකා හෙට්ටිආරච්චි කියන්නේ මේ දරුවෝ දෙන්නගේ අම්මා. මේ තාත්තා පවුලට ඕනි එදිනදා වියදම් උපයගන්නේ පොල් කඩලා. ඒත් වැස්ස දවසට ඒ රස්සාව කරන්න අමාරුයි. දහසකුත් එකක් අගහිඟ කම්වලින් පිරුණු මේ පවුලේ අසරණකම අපිත් එක්ක වුන් මෙහෙම කිව්වා. මගේ මහත්තයා මා යාළු වෙලා කසාද බැන්දේ. මල් ළමා නිවාසයක හිටියේ. මගේ මේ ළමයි දෙන්නව ජීවත් කරගෙන තමයි මේ හැම යුද්ධයක්ම කරන්නේ. මේ කියන්නේ මේ කැලේට මේ මායි මහත්තයාගේ කැමැත්තෙන් තමයි අපි කියන්නේ අපිට ඉන්න තැනක් නැති නිසා මේ මායි මහත්තයාගේ මේ වෙකෙන් තමයි මේ කැලේට අපි ආවේ. ඉතින් මේ ලොකුම උදව්ව මේ කොළු පැටව දෙන්නව මට මේ ජීවත් කරගන්න. ඒ කියන්නේ මේ අපිට දැන් මහත්තයාත් ඔය මේ පොල් ගස් නැගලා කන්න ගන්න මේ මේ වෙකෙන් ගොඩක් අපහසුයි. මේ දෙන්නගේ මේ ඉගෙන ගන්න එක තමයි ලොකුම මේ මේ වෙක කියලා මම කියන්නේ. මෙයා දැන් වැඩට ගියත් මම මෙතනින් ටුට්ටක් බයින් ඉන්නේ මොකද මේ අලි කැලේ ඉන්න හින්දා වතුර ගේන්න යනකොටත් මහත්තයාත් එක්ක තමයි මේ වතුර ටික හරි ගේන්න යන්නේ. නැත්තම් ඒකත් බයින් තමයි යන්නේ. මේ කියන්නේ මේ දැන් මේ කැලේ ගොඩක් අලි ඉන්න නිසා ඉතින් ලොකු අවදානමක තමයි මේ ජීවත් වෙන්නේ. දරු පැටව දෙන්නත් එක්ක අපිට ලොකු මේ පිනක් මේ ඉන්න ඉඩමක් කොහෙන් හරි අපිට ලබා දෙනවා නම් ඒක මහත් වෙලාට ලොකු පිනක්. අත් මම මීට ඉස්සෙල්ලා හිටියේ සර් කොළඹ පැත්තේ වඩුවඩ කරලා ආර්මියේ මේෂින් බාස්ලත් එක පස්සෙන්ගින් වඩුවඩ කරලා ආර්මියේ ඒවා කර කර ඉන්නකොට මගේ වයිෆ් හම්බුනේ මට. ඊට පස්සේ මියා විතර හොරස මියා කෝ අම්මා තාත්තා කවුරුත් නැහැ පානඳුරේ ළමාන් නිවාසයක මම පොඩි කාලේ අපේ තාත්තා ගෙනත් දාලා ගියේ. මෙහෙම ඇකිලි විතරේ මට කිව්වා. කිරුවස්ම යා මම කරන ආවෙන් ඊට පස්සේ ඇවිල්ලා අපි කුලියට ඒ පැත්තේ හිට ජීවත් වුණා. ජීවත් වෙලා ආරම්භ කළා අපි ඉන්නල අපි මේ නෑද කට්ටිය ආරම්භ ඉන්නවා කියලා අපි ඉඩකඩම් අම්මලා තාත්තලාගේ ගිහින් කිසි දෙයක් අපිට නැහැ. මෙයා ගම්ම තාත්තගේ ඉඩකඩම් මෙයාට ඇත්තෙත් නැහැ. ඊට පස්සේ අපි ඇවිල්ලා මේ ළඟ ඉඩම් වල කුලියවට කරන පටන් ගත්තා මිහි ඇවිල්ලා. ගම් ඉඩ ඉඩම් වල හේන් වල ආරම්භ කර කර ඉන්නකොට අපිට ඉන්න තැනක් නැහැ. මිනිස්සු අපිට කරදර කරනවා සර් මේ කුලියට ඉන්නකොට. ඉවසන්න බැරි දැන් සර් අපි මේ කැලේට ඇවිල්ලා ඊට පස්සේ පොඩි ගයක් හදාගත්තා. පොරොත් එකේ කියලා කිව්වා. ඉතින් අපි ඉන්නවා දැන් තාත් ඊට පස්සේ ඒජී මහත්තයාර අපි ගියා. ඒජී මහත්තයාර කිව්වා ඒජී මහත්තයා කිව්වා අපිට ඉන්න කියලා. ඒජී මහත්තයා තමයි මේ ටෙන්ට් එකක් දුන්නේ අපිට. බොහොම දුකින් තමයි ජීවත් වෙන්නේ සර්. වතුර ගන්න යන්න ඕන පල්ලේ අර කැලේ වලකට ඒ වලේ තම නාන්නේ වතුර ගේන්නේ බොන්නේ ඔක්කොම කරන ඒ වලෙන් අපි මේ උඩ හම්බුන්න ලිඳක් තියෙනවා. ඒකට යන්න ඕන සාමාන්‍ය දුරක්. එහෙන් ගේන්න ඕන ළමයි තියෙන ස්කෝල් යන ප්‍රශ්න අනම්මන සෑහෙන දේවල් තියෙනවා සර්. පොල්ගස් නගින පොල්ගස් පහුගේ කාලේ වැස්සේ නගින්නත් බැරුණා. ඉතින් කුලියවඩ කර කර ජීවත් වෙන පුළුවන් නිසා තමන්ට ඉඳ කියලා තියක් තියෙනවනම් කටිමැටි ගර ගහන ගියක් හදාගෙන ඉන්න ජීවත් වෙන තැනක එහෙමත් දෙයක් නැතුනම ජීවිතෙත් එකේ පාවලා සර් මේ දවස ජීවත් වෙන්නේ. ළමයිගේ ප්‍රශ්නයි ජීවත් වීම ප්‍රශ්නයි හුඟා ප්‍රශ්නෙට මුහුණ දීලා ඉන්න කාගේ උදව්වක් සරණ ගත්තෙත් නෑ සර්. බොහොම මාරුවෙන් තමයි ඉතින් ජීවත් වෙලා ජීවිතේ ගෙවාන යනවා අපි. වැස්සට කලින් මේ ටෙන්ට් එකකට කලින් මේ දාලා තිබ්බ පොඩි ඉටි රෙද්දක්. ඒකටත් ගොඩක් වතුර තෙමිලා ළමයි දෙන්නවත් තෙමින්නේ ගත්තා. ඒකම අපි ප්‍රාදේශීය ලේකම්කාරයට ගිහිල්ලා ඉන්නලා තමයි මේ ටෙන්ට් රෙද්දක් අපි ලබා ගත්තේ. මේ බොහොම අමාරුයි තමයි සර් අපි ජීවත් වෙන්නේ. කියන්නේ අලිත් අර හරියට එනවා. අපි බැරි වෙලාවට තමයි ගින් වලක් එහෙම ගහගන්නේ. වැහි කාලට ඉන්නම බෑ සර්. බොහොම අමාරුයි වෙන වතුරත් උඩට දාලා ළමයි තෙමිලා පොත්පත් තෙමිලා සෑහෙන දේවල් අපිට කරදර වුණා සර්. මේ දැන් මෙහෙම ජීවත් වුණාට අපිට කාගෙන්වත් උදව්වක් නැහැ සර්. අපි තනියම තමයි හැමදේම මේ අර පොල් ගස් නැගලා ওই මහත්තයාගේ පළවෙනි මේකෙන් තමයි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ සර්.